ඉතිහාසයේ කියවෙන පරිදි බුදුන් වහන්සේ තෙවන වරට ලංකා ද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණිකම් මෝතර විසූ මණියක්කිත නාරජුගේ ආරාධනාවක් අනුභව ඉතිහාසයේ සඳහන්. මෙම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රජමහ විහාරය විසින් මණියක්කිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නාමමර පූජාව නමින් විශේෂ පූජාවක් පවත්වනු ලබන්නේ සිවුරු ගල නම් මෙම ස්ථානයේදී. පුතාර කියන මහත්මේ මේ පූජාවන් සිද්ධ කරනවා. දැන් අවුරුදු 3කට වගේ කාලයේ සිට නාගලෝකයෙන් ධාතුන් වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්නට යුතුනා. පසුගිය වෙසක් පුන් පොහොය දවසේදී ඒදී ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නැහැ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන් වහන්සේලා අපිට 9 වෙනිදා ලැබෙනවා කියලා. ඒ අනුව ඉක්ුත් 9ව දා රාත්‍රී 10ට පමණ සිවුරු ගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මදුශංක මහතා තොරපලේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබෙනවා. මණියක්කිත නාගරජතුමාට ගඟට එන්න කියලා ආරාධනා කර ගම්පතුලේ දුවාවකට ඉල්ලාය මම ගොඩාවා. නැවතත් මම ගම්පතුලට යන්න හදනකොටම ඒ නාගරාජයාගේ ඒ කටේ විසරවක ධාතු කරඬුව තිබිලා දෝතර ගත්ත මම ඒ ශෙනෙකින්ම ගොඩට ආවා. පිට විශාල සද්දයක් ඇහුණා. ඒ සද්දය ආවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශ කළහින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ගෝසාව. ඒ වගේ 3-4 සැරයක ගෝසාවක් ආවා. එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඬුවක් සහිතව යන්නේ නදියෙන් ගොඩට ආවා. අපි විශේෂ නාගාසනයක් අල්ලලා තිබ්බා. අපි එතනින් කරඬුවාංශ තැන්පත් කළා. මේ වන්දනාවක් කරා. ඒ මොහොතේදී වතුරෙන් මතුණා නාගෙක්. ඒ නාගයා මේ වන්දනාමාන කරන්න ගමන් යාවේ. ඔහුගේ සහායක සිටි තොටුපලේ සේවකෙක් තමන් දුටුකේ පැහැදිලි කරේ මෙලෙස. අපි 10 ආමාරට ගඟට බැස්සේ. ගඟේ හිටියේ අපි 1.5 ක් අතර. 9-4-5 දිනේ කෝලිමට එනවා. නානුවින් ලදබවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා. මීට පෙර දුටුගම් රජුරු වන්මිසාය නිර්මාණය කළයින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කරයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසන්ධියක් තියෙනවා කියලා මට හිතෙනවා. 2020 වර්ෂයේනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවිඩයක් ඒ සමගම අපිට ලැබුණා.